केमिस्ट्री ने तुम यूट्यूब चैनल के इन आधों गुलाम टक गिना हुआ बेंजीन हाँ बेंजीन संबंध संयोग वाले संप्रयुक्त हुआ अंदी ने को हम लोग किया एक अन्य ओटो पर आयों का आरक्षित आप देरूंगे ना आप यंदी ना हुआ एक एक व्यू है अंगे संप्रयुक्त व्यू हुआ को हम लोग मेवा अंदी ने किया आधे मंगो गुलाम टक किया देना हाय आप ही मुली में बाला मुं मुकदमे बेंजीन के ओटो पर आयों का आरक्षित किया नहीं है हाय मेन में हमें इन्नो ना बेंजीन ने का මේ ආරම් කක්කරි කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා නේද අපි කිව්ව ඒ කියලා ඒ කියලා කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ ඒට සාපේක්ෂව අපි බෙන්සීන් වලේ ස්ථාන ටික නම් කරගන්නවා අපි කියනවා මෙයාට සාපේක්ෂව මෙයා 1 2 3 4 5 කොහොම ස්ථාන ටික නම් කරගත්තොත් මේ ඒට ළඟින්ම ඉන්න ස්ථාන දෙක 1 සහ 5 මේ දෙකට අපි කියනවා ඕතෝ ස්ථාන මොකක්hari කාණ්ඩයක් එන්නෝටු ඒවා C3 ඒවා C00 ඒවා ඕනෑම කාණ්ඩයක් හරි ඒ කියලා නම් කරගත්තාම ඊට සාපේක්ෂව නම් කරගත්තාම මෙහෙම ළඟම තියෙන ස්ථාන දෙකට අපි කියනවා ඕතෝ ස්ථාන. ඕතෝ ස්ථාන. හරි. ඊට පස්සේ මෙන්න මේ කෙලින්ම තියෙන එක නේද? ඒකට මෙහෙම කෙලින්ම තියෙන එක අංක 3. එයාට කියනවා අපි පැරා ස්ථානය. පැරා ස්ථාන. දැන් ළඟම දෙක ඕතෝ කෙලින් එක පැරා. ඒතර දෙපැත්ත දෙන්නට 2 සහ 4 අපි මේ දෙන්නට කියනවා මෙටා ස්ථාන කියලා. ඒතර මේ මේගොල්ලෝ මේ දෙක ඒට සාපේක්ෂව ඕතෝ ස්ථාන 1 සහ 5. ඒට සාපේක්ෂව ඕතෝ ස්ථාන. අංක 3 ඒට සාපේක්ෂව පැරා ස්ථානය. ඒතර අංක 2 සහ 4 ඒට සාපේක්ෂව මෙටා ස්ථානය කියලා අපි කියනවා. හරි. එතකොට මෙන්න මේ දැන් ඕතෝ හා පැරා හා මෙටා ස්ථාන අපි තේරුම් ගත්තා. මේකට තමයි ඕතෝ පැරා මෙටා කියන්නේ. එතකොට දැන් මෙන්න මේ ඒ වෙනුවට මොකක් හරි ඕතෝ පැරා හෝ මෙටා යමුකාරකයක් සම්බන්ධ වුණාම ඒව සම්ප්‍රයුක්ත විහුව අඳින ආකාරය වෙනස්. හරි. අපි එහෙම වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න ඕන. හරි දැන් ඕගොල්ලෝ දන්නවා මෙන්න මේ A කියන ස්ථානෙට දැන් ඔන්න මම අඳිනවා බෙන්සීන් වලයක් A කියන ස්ථානෙට OH එකක් සම්බන්ධ වුණා හරි දැන් ඕගොල්ලෝ ඕගනික් ඉගෙන ඉන්න තියෙනවා නම් ඕගොල්ලෝ දන්නවා මේක ඕතෝ පැරා යමුකාරකයක් කියලා හරි එතකොට දැන් ඕගොල්ලන්ට ප්‍රශ්න වලදී අහන්නේ මේක ඕතෝ පැරා යමුකාරකයක් බව පෙන්වනවා මේක මෙටා යමුකාරකයක් බව පෙන්වනවා හරි නැත්තම් මොකක් හරි බෙන්සීන් සම්බන්ධ සංයෝගයක ආම්ලිකතාව සංසන්දනය කරා මේක න්‍යූක්ලියෝෆිලික ආදේශයේ ලක්ෂණ වෙන්නේ ඇයි කියලා කියනවා එතකොට හැමතැනදීම අපිට ඕන වෙනවා මේ සංයෝගවල සම්ප්‍රයුක්ත විහුව අඳින්න. එතකොට මෙන්න මේ සම්ප්‍රයුක්ත විහුව අඳිනකොට අපි මුලින්ම තේරුම් ගන්න ඕන මේ අදාළ සංයෝගය ඕතෝ පැරා යමුකාරකයක්ද නැත්නම් මෙටා යමුකාරකයක්ද කියලා. ඒක තේරුම් ගන්න නැතුව මුලින්ම අපිට සම්ප්‍රයුක්ත විහුව අඳින්න බෑ. දැන් කොහොමද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න සරල තර්කයක් මේවා ඕතෝ පැරාද මෙටාද කියලා තේරුම් ගන්න. මේවා පාඩම් කරන්න ඕනේ නැහැ. හරි. දැන් මේ බෙන්සීන්නේ. බෙන්සීන්ගේ මෙතන තියෙන කාබන් පරමාණුවනේ ඔයගොල්ලෝ දන්නවා මෙතන කාබන් පරමාණු 6කින් තමයි මේව ඇඳිලා තියෙන්නේ. මේ කාබන් පරමාණු හා සම්බන්ධලා ඉන්න කාණ්ඩේ ඉන්න ඒ කාණ්ඩේ අදාළ පරමාණුවේ ඒකසම ඉලෙක්ට්‍රෝන වල තියෙනවා. ඒ කියන්නේ අදාළ කාණ්ඩේ බෙන්සීන් සමග රිජෝම සම්බන්ධලා ඉන්න පරමාණුවේ ඒකසම ඉලෙක්ට්‍රෝන වල තියෙනවා නම් එයාට අපි කියනවා ඕතෝ හා පැරා යමුකාරක. ඕතෝ පැරා යමුකාරක. ඕතෝ පැරා යමුකාරක. ඕතෝ හා පැරා ස්ථාන හැදිරෙන්නේ එකම විදියට. බෙන්සීන් රිජෝම සම්බන්ධයලා ඉන්න පරමාණුවට ඒකසර ඉලෙක්ට්‍රෝන වල තියෙනවා නම් අපි ඒගොල්ලන්ට කියනවා ඕතෝ පැරා යමුකාරක කියලා. හරි. දැන් එතකොට මෙතනින් බලන්න මේ OH එක. මෙයා ඕතෝ පැරා යමුකාරකයක්. ඊට පස්සේ NH2 එක මෙයා ඇනිලීන්. එයා ඕතෝ පැරා යමුකාරකයක්. මොකද මේ එයාගේ ගත්තා. මේ එයාගේ විමුවේ මම අඳින්න. එයාගේ NH2 තියෙන මෙහෙම 1 2 3 නයිට්‍රජන් එකේ ඒකසර ඉලෙක්ට්‍රෝන වලක් තියෙනවා. එතකොට එයා ඕතෝ පැරා. බෙන්සීන් රිජෝම සම්බන්ධ පරමාණුවට ඒකසර ඉලෙක්ට්‍රෝන වලක් තියෙනවා. එහෙනම් යා ඕතෝ පැරා යමුකාරකය. ඒ කියන්නේ මෙයාට සාපේක්ෂව ඊළඟට යන කාණ්ඩය යොමු කරන්නේ ඕතෝ හෝ පැරා ස්ථානය. හරි. ඊට පස්සේ මම ගමු OCH3 මෙයා. මෙයා මොකද්ද මේ? මෙයාගේ බෙන්සීන් රිජුම සම්බන්ධ පරමාණුවට ඒකසර ඉලෙක්ට්‍රෝන වල තියෙනවා. එහෙනම් මෙයා ඕතෝ පැරා යමුකාරකය. හරි. මෙන්න මේ කතාවෙන් පිටපණින්නේ අපගමණය වෙන්නේ. ඒ කියන්නේ බෙන්සීන් රිජුම සම්බන්ධ පරමාණුවට ඒකසර ඉලෙක්ට්‍රෝන වල තියෙනවා නම් අපි කියවනේ ඕතෝ පැරා කියලා. ඒ කතාවෙන් අපගමණය වෙන්නේ බෙන්සීන්ට සම්බන්ධ R කාණ්ඩය, ඇල්කීල් කාණ්ඩය. මේ වාගේ දැන් ඒකසර නැහැනේ දැන් අපි බලමු CH3 එක. දැන් කාබන්ගේ ඒකසර නැහැනේ. හැබැයි මේ ඇල්කීල් කාණ්ඩත් අපි සලකනවා ඕතෝ පැරා යමුකාරක කියලා. ඕතෝ පැරා යමුකාරක කියන්නේ ඔච්චරයි. බෙන්සීන් රිජුම සම්බන්ධ පරමාණුවට ඒකසර ඉලෙක්ට්‍රෝන වල තියෙනවා නම් අපි කියනවා ඕතෝ පැරා යමුකාරක කියලා. ඒකෙන් අපගමණය වෙන්නේ බෙන්සීන්ට සම්බන්ධ ඇල්කීල් කාණ්ඩ විතරයි. R CH3 CH2 CH3 CH2 CH2 CH3 ඒවත් ඔක්කොම ඕතෝ පැරා යමුකාරක. හරි. දැන් ඕතෝ පැරා යමුකාරක කතාවත් ඉවරයි. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ මෙටා යමුකාරක කියන්නේ කියලා. හරි. දැන් මම ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ ඕගනික් ඉගෙනගෙන තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ බලන්න මේ වගේ කාණ්ඩයක් මම කියනවා මෙටා යමුකාරක කාණ්ඩයක් කියලා. හරි.
දැන් කොහොමද මෙටා එම්පාරකයක් අපි හඳුනාගන්නේ යම් කිසි සංයෝගයක් මෙටා එම්පාරකයක් නම් බෙන්සීන් ඍජුම සම්බන්ධ පරමාණු වල ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන තියෙනවා මොකක් හරි සංයෝගයක් මෙටා එම්පාරකයක් නම් බෙන්සීන් ඍජුම සම්බන්ධ පරමාණු වල එක්ක ද්විත්ව බන්ධන නැත්නම් ත්‍රිත්ව බන්ධන තියෙනවා දැන් මේ බලන්න මේකෙ මේ මෙතන කාබන් පරමාණුව බෙන්සීන් ඍජුම සම්බන්ධ පරමාණුව මේක මේකට ද්විත්ව බන්ධන තියෙනවා එහෙනම් මේක මෙටා එම්පාරකයක් දැන් අපි මෙතන බලමු මෙතන මෙයා මෙටා මේ මෙයාගෙත් මේ මෙයා කීටෝන ගන්නක් මේ මෙයාටත් බෙන්සීන් ඍජුම සම්බන්ධ පරමාණු ද්විත්ව බන්ධන තියෙනවා එහෙනම් එයාත් මෙටා මෙයා බලන්න මේ COOH එක මම අඳින්නම් මේ බලන්න COOH එක ඇඳුවත් මෙහෙම ඉන්නේ බෙන්සීන් ඍජුම සම්බන්ධ පරමාණු වල ද්විත්ව බන්ධන තියෙනවා එහෙනම් එයා මෙටා එම්පාරකයක් ඊට පස්සේ මෙතන මේ CN එක බලන්න එයාගේ ද්විත්ව බන්ධන තියෙනවා එහෙනම් එයා මෙටා එම්පාරකයක් දැන් NO2 පාර්ටිය ගන්න මෙයා මෙයා කොහොමද ඇත්තේ මෙයාගෙත් මෙතන ද්විත්ව බන්ධනයක් තියෙනවා එහෙනම් මෙයා මෙටා එම්පාරකයක් හරි ඔන්නෝම තමයි අපි ඕතෝපරාෆා මෙටා එම්පාරක තේරුම් ගන්න දැන් ඕතෝපරාෆා එම්පාරක කියන්නේ කාටද බෙන්සීන් ඍජුම සම්බන්ධ පරමාණු වල ද්විත්ව බන්ධන හෝ බෙන්සීන් ඍජුම සම්බන්ධ පරමාණු වල ඒකසාර ඉලෙක්ට්‍රෝන වල තියෙනවනම් අපි කියනවා ඕතෝපරාෆා එම්පාරකයක් කියලා බෙන්සීන් ඍජුම සම්බන්ධ පරමාණු වල ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන තියෙනවනම් අපි කියනවා මෙටා එම්පාරකයක් කියලා ඔච්චරයි කතාව ඕතෝපරාෆා මෙටා එතකොට ඕතෝපරාෆා ස්ථාන හැසිරෙන එක විදිහට මෙටා එම්පාරක හැසිරෙන්නේ එක විදිහට හරි ඕතෝපරාෆා මෙටා කතාව ඉච්චයි දැන් එතකොට අපිට කියනවා මේව සම්ප්‍රයුක්ත විහුව අඳින කියලා. දැන් අපිට ප්‍රශ්නයක් එනවා ෆීනෝල් ඕතෝපරාෆා එම්පාරකයක් බව පෙන්වන්න. ෆීනෝල් ඕතෝපරාෆා එම්පාරකයක් බව පෙන්වන්න. දැන් මෙහෙම ආවට පස්සේ අපි මේව සම්ප්‍රයුක්ත විහුව අඳින්නේ. දැන් අපේ වීඩියෝ එකේ මේන් පර්පස් එක තමයි මේ සම්ප්‍රයුක්ත විහුව අඳින්නේ කොහොමද කියලා කියන දේ. හරි. දැන් ඕතෝහා පරා එම්පාරකයක සම්ප්‍රයුක්ත විහුව අඳින්න කලින් අපි තේරුම් ගන්න ඕන ඕතෝහා පරා එම්පාරකයකින් වෙන්නේ මොකද්ද කියලා. හරි. ඕතෝහා පරා එම්පාරකයක් කරන්නේ එයාගේ කාණ්ඩයේ මොකක් හරි පරමාණු මත තියෙන ඒකසාර ඉලෙක්ට්‍රෝන වල බෙන්සීන් වලයට දෙනවා. අපි කියනවා බෙන්සීන් වලේ සමග චක්‍රීය සංයුක්මණයට ලක් වෙනවා. චක්‍රීය සංයුක්මණයකට ලක් වෙලා තමයි සම්පෘක්ත විහුව හදන්නේ. ඒ කියන්නේ බෙන්සීන් ඍජුව සම්බන්ධලා ඉන්න පරමාණුව එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන බෙන්සීන් වලයට දෙනවා. බෙන්සීන් වලයත් එක්ක චක්‍රීය සංයුක්මණයට ලක් වෙලා එයා හදනවා සම්පෘක්ත විහුව. හරි? එතකොට දැන් අපි මේක අඳිමු. මේ බලන්න. දැන් ඔන්න OH එක. මෙයා ඕතෝපරාෆා එම්පාරකයක්. මොකද ඕතෝපරාෆා එම්පාරකයක් වෙන්නේ බෙන්සීන් ට සම්බන්ධ පරමාණු වල ඒකසාර ඉලෙක්ට්‍රෝන වල තියෙනවා. එහෙනම් ඕතෝපරාෆා එම්පාරකයක්. ඕතෝපරාෆා එම්පාරකයක් කරන්නේ තමන්ගේ ඉලෙක්ට්‍රෝන බෙන්සීන් වලට දෙනවා. හරි? ඔන්න බලන්න. දැන් අපි සම්ප්‍රයුක්ත ටික අඳිනවා. මම මෙන්න මෙයාගේ පළවෙනි view එක. ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන. ඕගොල්ලන්ට සම්ප්‍රයුක්ත view අඳිනකොට ඕගොල්ලෝ කෙකුලේගේ view එක පාවිච්චි කරන්න ඕන. කෙකුලේ කැකුලේ හරි සමහර එක එක විදිහට pronounce කරන එක. ඒ view එකේ මෙන්න මෙහෙම five අතර තියෙන view එක පාවිච්චි කළා තමයි ඕගොල්ලන්ට සම්ප්‍රයුක්ත view අඳින්න පුළුවන්. මේ බෙන්සීන්ගේ සත්ත්ව විහුවේ පාවිච්චි කරලා ඔයගොල්ලන්ට සම්ප්‍රයුක්ත විහුව අඳින්න අමාරුයි. හරි. හරි. අපි දැන් බලමු මෙයා කොහොමද සම්ප්‍රයුක්ත විහුව ටික අඳින්නේ කියලා. බලමු කැතොත්. ඔන්න ඉන්නවා ෆීනෝල් ළඟ. මෙන්න මෙයාගේ මම 5 බන්ධන ටික මාරුවෙන් මාරු ලකුණු කරගත්තා. OH එක මෙහෙම අඳිනවා එයාගේ ඒකසාර ඉලෙක්ට්‍රෝන වලත් මම පෙන්නනවා. හරි. දැන් මං කියවනේ ඕතෝපරාෆා එම්පාරකයක් කරන්නේ මොකද්ද? එයාගේ ඉලෙක්ට්‍රෝන දෙනවා බෙන්සීන් වලට. ඔන්න මේ එයාගේ මේ ඉලෙක්ට්‍රෝන මෙයා මෙතෙන්ට දෙනකොට බෙන්සීන් වලේ තියෙන මේ ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ට කඩනවා. මෙහා ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ට දෙනවා. මේ ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ට කඩනවා. එතකොට අපි දන්න සම්ප්‍රයුක්ත විහුව අඳිනකොට අපි මෙන්න මේ ඊතලේ දාන්න ඕනේ. හරි? එතකොට අපි ඊළඟ සම්ප්‍රයුක්ත විහුවේ මෙයාගේ ඇඳෙන්නේ කොහොමද? දැන් මෙයා මේ බොන්ඩ් එක මෙතෙන්ට දුන්නේ. එතකොට මෙතන ඩබල් බොන්ඩ් එකක් බිල්ඩ් වෙනවා. මෙතන මෙහෙමමයි. මෙයා H. දැන් මෙතන 1 2 3 4 5 මෙතන ප්ලස්. හරි? මේක කඩලා එයා මෙතෙන්ට දුන්නා. එතකොට මෙතන දැන් මයිනස් එක. ඇයි මේක දෙහෙට කඩන්නේ? මේ දෙක මෙහෙමම තමයි. හරි. ඊට පස්සේ මේක ඊළඟ බිම. දැන් මොකද්ද මෙයා කරන්නේ? දැන් කරන්නේ මේ ඒකසාර ඉලෙක්ට්‍රෝන වලින් මෙයාට මෙතෙන්ට දෙනකොට මෙතන තියෙන 5 බොන්ඩ් එක මෙතෙන්ට කඩනවා. හැමදෙස්ෙම ඔය එකම ක්‍රියාවලිය වෙන්නේ. ඒකසාර ඉලෙක්ට්‍රෝන වලක් ඇතුළට කඩනකොට 5 බොන්ඩ් එකක් එළියට කඩනවා. ඒකසාර ඉලෙක්ට්‍රෝන වලක් ඇතුළට කඩනකොට 5 බොන්ඩ් එකක් එළියට කඩනවා. හරි. එතකොට අපිට ඇදෙනවා මෙන්න මෙහෙම view එකක්. මෙතන ඩබල් බොන්ඩ් එක එහෙමමයි ඒක වෙනස් වුනේ නැහැ. මෙතන ඔක්සිජන් ප්ලස් එකක් තියෙනවා. මෙයා මෙතෙන්ට ගනුණා. මේ මෙයා මෙතෙන්ට ආවා. දැන් මෙතන 5 බොන්ඩ් එකක් බිල්ඩ් වෙනවා. කලින් එක හොමම තියෙනවා. මේක එළියට ගනුවා. එතකොට මෙතන මයිනස් එකක් තියෙනවා. ඔව්. හරි. ඔච්චර. දැන් ආයි අපේ එක මොකද්ද? ඒකසාර ඉලෙක්ට්‍රෝන වල ඇතුළට ගනනකොට 5 බොන්ඩ් එක එළියට ගනනවා. මේ මෙයා මෙන්න මෙහෙම ඇතුළට ගනනවා. මේ 5 බොන්ඩ් එක එළියට ගනනවා. එතකොට අපිට එනවා කොහොමද? සම්ප්‍රයුක්ත ව්‍යුහය මෙතන කොහොමද තමයි ප්ලස් එක මෙයා දැන් එළියට ගනවා. එතකොට මෙතන
එක ඉලෙක්ට්‍රෝන වලයි මයිනස් එකයි මෙයා දැන් අතුරට ගන්නවා මෙතන 5 වෝල්ට් එකක් බිල්ඩ් වෙනවා කලින් තිබ්බේක මොනවද හරි අච්චා ඊට පස්සේ ආයි අපේ සුපුරුදු තියරි එක මොකද්ද ඒක සර ඉලෙක්ට්‍රෝන වල අතුරට කඩනකොට 5 වෝල්ට් එක එළියට ගන්න මෙහෙට ගන්න හරි එතකොට අපිට එනවා මෙයා දැන් මෙතෙන්ට ගැලුවා මෙතන 5 වෝල්ට් එකක් බිල්ඩ් වෙනවා මේක මෙහෙම තියනවා මේක මෙහෙට මෙයා මෙහෙට ගන්න තන ඕගලන්ට පේනවා මෙතන සම්ප්‍රීප්තිය 5යි මෙයාගේම අනිත් එක මෙතන හැදිලා බෙන්සීන් එක සාමාන්‍ය සම්ප්‍රීප්තිය දෙකක් හැදලා තියෙන්නේ එයාගේ 5 වෝල්ට් දාන තැන මාරු කරලා දැන් මෙයාගේ අනිත් එක මෙතන හැදිලා 5 වෝල්ට් එක මෙතනින් මාරු කරලා මේ අතරමැද ටික අපිට තරඟ කරලා ගත හැකියි ඒක සර ඉලෙක්ට්‍රෝන වල මෙතෙන්ට කඩනකොට මෙයා මෙතන කඩනවා අතර මෙතන ඒක සර ඉලෙක්ට්‍රෝන මයිනස් එකක් හැදෙනවා මයිනස් එක ආයි මෙහෙට කඩනවා 5 වෝල්ට් එක එළියට ගන්නවා ඕමම පිළිවෙලට පිළිවෙලට ලස්සන යනවා හරි ඔයගොල්ලෝ වීඩියෝ එක ආයි ඕන්න බලන්න පුළුවන් නම් මේ පාසල ගිහිල්ලා කොහොමද යන්නේ කියලා හොඳට තේරුම් ගන්න ඕතපරා යමු කාර්කයක් වෙන්නේ මොකක්ද කියලා අපි මුලින්ම තේරුම් ගත්තා ඕතපරා යමු කාර්කයක් හඳුනා ගන්න කොහොමද කියලා ඕතපරා යමු කාර්කයක් හඳුනා ගත්තට පස්සේ ඒකේ සම්ප්‍රයුක්ත නිකන් දෙන්නේ මෙහෙම ඕතපරා යමු කාර්කයක් කියන්නේ තමන්ගේ ඉලෙක්ට්‍රෝන බෙන්සීන් එක දෙනවා ඔච්චරයි සරල තමයි හරි එතකොට ඕගොල්ලෝ මේක තනියෙන් අඳ ගන්න මෙතන තියෙනවා තා ඕතපරා යමු කාර්කමේ මෙයා ඕතපරා ඊට පස්සේ මෙයා ඕතපරා තව අපි CH3 ගන්න එක ඇල්කීල් කාඩ් වලට නම් එහෙම අඳින්න බෑ සම්ප්‍රයුක්තියව. මෙයත් ඕතපරා. හරි. මේගොල්ලෝ ඕතපරා. හරි. එතකොට ඕගොල්ලන්ට පුළුවන් අර අණු ටික try කරන්න. මම අර TTL දින අණු ටික try කරන්න පුළුවන් ඕතපරා එමු කාර්කත්වයට සම්ප්‍රයුක්තිය ටික අඳින්න. මෙහෙමයි ඒ සම්ප්‍රයුක්තිය ටික අපි අඳින්නේ. හරි. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ මෙටා එමු කාර්කත්වය කියන්නේ කියලා. දැන් මම මේ සම්ප්‍රයුක්තිය ටික මකනවා. හරි. හරි මේ බලන්න. ඔන්න දැන් මම ගන්නවා මෙටා එමු කාර්කයක්. මම ගන්නවා COH එක. බෙන්සල්ඩිහයිඩ් එක. පහලින් හරි. මෙයා කවුද බෙන්සල්ඩිහයිඩ්. දැන් මම කිව්වා බෙන්සීන් ට ඍජුම සම්බන්ධ පරමාණු වල ද්විත්ව බන්ධන පොත් ද්විත්ව බන්ධන තියෙනවා නම් එයා මෙටා එමු කාර්කයක් කියලා. දැන් මෙටා එමු කාර්කයක් කියලා මෙයා හඳුනාගන්න තියෙන්නේ අපි. දැන් හදන්නේ අපි මෙටා එමු කාර්කයක සම්ප්‍රීප්ත විවාදි. දැන් ඕතපරා එමු කාර්කයක් මොකද කරේ තමන්ගේ ඉලෙක්ට්‍රෝන බෙන්සීන් වලට දුන්නා. මෙටා එමු කාර්කයක් කරන්නේ බෙන්සීන් වලින් ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ගන්නවා. බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන තමන්ගේ පයි බන්ධනය හරහා විස්ථාපනය කරගන්නවා. ඒ කියන්නේ බෙන්සීන් ඉලෙක්ට්‍රෝන තමන් ගන්නවා. ඕක තමයි මෙටා එමු කාර්කයක් කරන්නේ. ඔන්න ඕක තේරුම් ගන්න ඉන්න ඕන සම්ප්‍රයුක්තිය වඳින කලින්. දැන් ඊට පස්සේ ඔන්න මම අඳිනවා මෙයාගේ සම්ප්‍රයුක්තිය අපිට උනා කෙකුලේගේ view එක. COH. දැන් මොකද කරන්නේ මං කිව්වේ එයා ගන්නවා බෙන්සීන් ඉලෙක්ට්‍රෝනේ. මෙයා ගන්නවා මෙහෙක මෙයා ගන්නවා උඩට බෙන්සීන් ඉලෙක්ට්‍රෝන ගත්තද එතකොට හදනවා සම්ප්‍රයුක්ත බිමේ කොහොමද දැන් මෙයා මෙතෙන්ට ගැලුවා මෙතන ඩබල් බෝන්ඩ් එකක් බිල්ඩ් වෙනවා මෙතන ඩබල් බෝන්ඩ් එක උඩට යනවා එතකොට මෙතන O- දැන් මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන එක ගියානේ එහෙනම් මෙතන ප්ලස් එකක් හැදෙනවා මෙතන හැදෙනවා ප්ලස් එක හරි ඊට පස්සේ මොකද වෙන්නේ පස්සේ මෙන්න මේ 5 වෝල්ට් එක මෙතෙන්ට වයින්නවා මේ 5 වෝල්ට් එක මෙතෙන්ට වයින්නවා මේ 5 වෝල්ට් එක මෙතෙන්ට බැන්නට පස්සේ මෙතනින් හැදෙනවා 5 වෝල්ට් එකක් මේ මයිනස් එක කොහොමමයි මේ 5 වෝල්ට් එක දැන් මෙතෙන්ට බැන්නනේ එතකොට ප්ලස් එක එනවා යටට මෙතන තියෙන 5 වෝල්ට් එක මෙතෙන්ට බැන්නා එතකොට ප්ලස් එක එනවා මෙතනට හරි සරල තර්කයක් ඇත්තට මම මේක දාන්න කලු බෑනේ මේ 5 වෝල්ට් එක බැන්න මෙතන එතකොට ප්ලස් එක එනවා යටට හරි ඊළඟ සම්ප්‍රයුක්තිය විය ගත්තාම කොහොමද දැන් මේ 5 වෝල්ට් එක පයින්නෝ මෙතෙන්ට 5 වෝල්ට් එක හැමතිස්සෙම තමන් ඉන්න තැනින් එකක් ඉස්සරහට පයින්නෝ එයා එතෙන්ට බැන්නාට පස්සේ මෙතනින් හැදෙනවා ඔහොම මෙතෙන්ට හැදෙනවා ප්ලස් එක එනවා මෙතෙන්ට දැන් මෙතන තියෙන එකනේ ප්ලස් එක එනවා අයිනේ හරි එතකොට මේ දෙක මෙහෙමමයි මෙතන මයිනස් එක හරි ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ අවසානයේ නැවතත් මෙයා ඔක්සිජන්ගේ මෙයාගේ මෙතෙන්ට කඩනකොට මෙයා මෙතෙන්ට දෙනවා. එතකොට අපිට හැදෙනවා අරගෙම විරුද්ධක පළවෙනිගේ විරුද්ධක මෙතන ආයි ඩබල් බොන්ඩ් එකක් බිල්ඩ් වෙනවා. මේක මෙතෙන්ට ගැඩුවා. ඔන්න ඔහම හැදෙනවා. හරි. මේකේ සම්ප්‍රීප්තිය පහ මෙටා එමු කාර්කයක සම්ප්‍රීප්තිය පහ අඳින්නේ මෙහිමයි. දැන් උගලන්ට මේක අඳින්න ඕන නම් පොඩි ක්‍රමයක් තියෙනවා. දැන් මෙතන මෙහෙම පන්න පන්න දින්න ඕනේ. දැන් මෙතනින් ප්ලස් එක එනවනේ.
ඊට පස්සේ ඔයා මේ ප්ලස් එක ඕතෝවා පරාදෙන් වලට මාරු කර කර අදින්න. දැන් මෙතන ඕතෝ ඊළඟට පරාදෙන්ට අදින්න ප්ලස් එක පයි බොන්ඩ් එක මෙහෙට දාන්න. ඊට පස්සේ ඔයා මේ ප්ලස් එක මෙටා මේ ආයි පරාදෙන්ට ගෙනියන්න. ඕතෝ පරාදෙන් වල තමයි මේ ප්ලස් එක කරගෙන. හරි? මුලින් පරාදෙන්ට එන ඕතෝ දන් දෙනවා ඊට පස්සේ පරාදෙන්ට එනවා ආයි ඕතෝ දන් දෙනවා. ඒ ඊට අනුව පයි බොන්ඩ් එක කරගෙන. නැත්නම් ඕකට මෙහෙම හිටන්න පුළුවන් මේ පයි බොන්ඩ් එක මෙතෙන්ට කඩනකොට ප්ලස් එක මෙතෙන් දෙනවා. මේ පයි බොන්ඩ් එක මෙතෙන්ට කඩනකොට ප්ලස් එක මෙතෙන් දෙනවා. ඊට පස්සේ ආයි මෙහෙන් කඩනකොට මෙහෙන් කඩලා මේ සම්ප්‍රයුක්තිය පහද. ඔහොම තමයි මෙටායම කාර්යයක සම්ප්‍රයුක්තිය උඩ ගන්නේ. ඒ කියන්නේ මෙටායම කාර්යයක් කරන්නේ බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ගන්න. දැන් අරයා මොකද කරේ? තමන්ගේ ඉලෙක්ට්‍රෝන බෙන්සීන් වලේ. මෙයා බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ගන්න. ඔහොම අරගෙන සම්ප්‍රයුක්තිය උඩ ගන්න. හරි? දැන් ඔයගොල්ලෝ මෙතන මෙටායම කාර්යය කියලා try කරලා බලන්න පුළුවන්. මේ COH එක මේක තමයි මම කියන්නේ මෙයා මෙටායම කාර්යයක්, මෙයා මෙටායම කාර්යයක්. මේ මෙයා මෙටායම කාර්යයක්. ඊට පස්සේ මෙයා මෙටායම කාර්යයක්. ඔවා ට්‍රයි කරලා බලන්න පුළුවන් Tamanta ඕන තරම් සම්ප්‍රයුක්තිය ඇදලා හැම පැහැදිලි කිරීමක්ම කරලා ඕනන්න පුළුවන් මේ පාඩම කොට දාගන්න සම්ප්‍රයුක්තිය ටික ඇඳ ගන්න පුළුවන් ලොකු ලකුණු සංඛ්‍යාවක් ඔය සම්ප්‍රයුක්තිය පහක් ඇඳුත් එහෙම සමාන ලකුණු පහ නැත්නම් ලකුණු දෙක ගන්න හැමෝටම ලකුණු 10යි හරි සෙල්ලම් නැහැ නේ මේ ටික පොඩ්ඩක් පුරුදු කරන ගමන් ලකුණු ටිකක් ගන්න පුළුවන් ඔයගොල්ලෝ පැහැදිලි කිරීම එසේ ප්‍රශ්න පැහැදිලි කිරීම හරියටම කරගන්න පුළුවන් හරි මම හිතනවා ඔයගොල්ලන්ට ඕතෝබරා මුකාරකත්වයේ වගේම ඊට පස්සේ ඕතෝබරා මුකාරකයක් හඳුනාගන්නේ කොහොමද මෙටා මුකාරකයක් හඳුනාගන්නේ කොහොමද සරල විදිහට මම කියලා දුන්නා ඊට පස්සේ ඕතෝබරා මුකාරකවල සම්ප්‍රයුක්තිය ටික අඳින්න කියලා දුන්නා මෙටා මුකාරකයක සම්ප්‍රයුක්තිය ටික අඳින්න කියලා දුන්නා ඔයගොල්ලන්ට try කරන්න අනු ටික මෙතනින් දුන්නා හරි මම හිතනවා අද ඔයගොල්ලන්ට ගොඩාක් ලොකු හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා මේක දන්න ඇති අයට ගොඩක් වටිනවා ඇති දැනගෙන ඉන්න අයට තමන්ගේ දැනුම වර්ධනය වෙන්න ඇති හරි ඕල් මේ වීඩියෝ එකේ ලොකු දෙයක් ගන්න ඇති කියලා මම හිතනවා හරි ඔයගොල්ලන්ට මොන හරි තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න මේ වීඩියෝ එක ලයික් කරන්න අපේ channel එක හැමෝම subscribe කරලා තියාගන්න මේ වගේ වැදගත් වීඩියෝ ඉස්සරහට බලන්න එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්